අයුබෝවන් සුභ සන්ධ්‍යාවක්. අදත් ගීමුතු තවත් අලුත් පියවරක් සමගින් අපි ඔබේ නිවහනේ. සංගීතය නමු විශ්වීය භාෂාවේ හෝඩිය සප්තස්වරයයි. ඒ සප්තස්වර සංකලනයන්ගෙන් මිනිසුන් බොහෝම අපූර්ව නිර්මාණ බිහි කරනවා. ඒ නිර්මාණ මුළු විශ්වයම බොහොම ආදරයෙන් වැළඳ ගන්නවා. ඒ නිර්මාණ අති පූජනීයයි. එවන් සුභාවිත සංගීත ගමනක යන අපේ සෞන්දර්යාත්මක චාරිකාව මේ අපේ ගේමුතු. අද ගේමුතු තුළ පුංචි විශේෂත්වයක් තියෙනවා ඔබට කියන්නට. ඒ තමයි මේ ගේමුතු ගමනේ තිබෙන සාර්ථකත්වය නිසා, අපි මේ කරන මාහැඟි මෙහෙවර නිසා අපේ ගේමුතු කාලය, ඒ කියන්නේ අපේ දක්ෂයන් හොයාගෙන යන්නට අපිට මේ ලැබී තිබෙන කාලය අද වෙනකොට දීර්ඝ වෙලා තිබෙනවා. වෙනදා අඩ හෝරාවක් ඔබ සතුටු කරපු අපි මේ වන විට හෝරාවක් පුරා ඔබ සතුටු කරන්නට සූදානම්. ඉතින් ආරාධනා කරනවා අපි ඔබ සියලු දෙනාටම සතියන්තේ මින් පසුව මේ ශනිදාව මේ හෝරාව අපි වෙනුවෙන්ම වෙන් කරලා තියාගන්නට කියලා. එම්නම් ගේමුතු අපේ මේ ගමන අපි ආරම්භ කරමු. අද දවසේදීත් අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ විදිහට ශාස්ත්‍රපති චමිලා නිශාන්ති එඩ්වඩ් ගුරුමෑණියන්, ඒ වගේම විශාරද චම්පා කල්හාරි ගුරුමෑණියන් එකතු වෙන ඔබ දෙපළ ආයුබෝවන් කියලා ආදරයෙන් පිළිගන්නවා. මේ දෙපළගේ විනිශ්චයෙන් අපි තෝරා ගන්නවා අද දවසේ කොහොමද අපේ මේ තරඟකරුවන් තරඟ වදින්නේ, කොහොමද ඔවුන්ගේ මට්ටම්, කොහොමද ලකුණු තත්ත්වය, කොහොමද ඒ අණුව අවසන් වටේට තීරණය වෙන අය කවුද, මේ කටයුතු අපි දැනගනිමු. ඒ වගේම මේ ගමන යන්නට අපිට තවත් පිරිසක් උපකාරී වෙනවා. ඒ තමයි අපේ ආදරණීය වාද්‍ය වෘන්දේ. මේ තරඟයේ උණුසුම් තීරණාත්මකයි. නමුත් මේ තරඟයේ පුරාවටම සංගීතයේ රැවදෙන නිසා ඔබට පුළුවන් වේවි බොහොම රසාලිප්ත හෝරාවක් අපිත් එක්ක ගත කරන්නට. ඉතින් අද දවසේ තරගේ තෙවන තරඟකරුවා විදිහට අපි මල්ලිකෙනෙක් සුදානම් වෙනවා තරඟ වදින්නට. මේ රුචි ප්‍රමිෂ්ක අයිබන් රුචිත්. අයිබන් රුචිත් කොහෙද ඉන්නේ? මම මහර. මොන පාසලේද? කොළඹ DS නානායක විද්‍යාලයේ. කීවෙනි වසරේද? 10 ශ්‍රේණියේ. එතකොට තව අවුරුද්දකින් සාමාන්‍ය පෙළ විභාගය නේද? ඔව්. විෂයක් විදිහට සංගීතය තෝරාගෙන කරනවද? ඔව්, මම සංගීතය ආධාරණ. එතකොට රුචිත් ඔයාගෙන් මම මෙහෙම දෙයක් ඇහුවොත්, දැන් ඔයා මේ ළමගේ සඳහාවේ 3 වටේට වෙනකම්ම ඇවිල්ලා ඉන්නේ, මේ ආපු දුර ගැන ඔයාට මොකද හිතෙන්නේ? සතුට වෙනවද? මම සතුට වෙනවා මේ ආපු දුර ගමන ගැන. කවුද ඔයාට මෙච්චර දුරක් යන්න උදව් කරේ? මගේ අම්මා, අම්මයි තාත්තයි දෙන්නම මට ගොඩක් උදව් වුණා. ඒ වගේම මගේ මේ සින්දුවට මට ගොඩක් උදව් කළා මේ මගේ සංගීත ගුරුපියාණන්. අපි අතීතයට ගිහින් යමු. කොහොමද දෙවෙනි වටේ කියලා බලන්නට. දෙවෙනි වටේ ගීතෙන් කොටසක්. ගඟට කලින් හිරු මුළු තැන් ගෙට වඩනා, ඒ හිරු එළියේ නැන මල් පොඩි පිපුණා, ඒ මල් සුවඳේ අද ලොතුරු සුව විඳිනා, කලාවැවේ නිල් දියවර අපේ අම්මා. එහෙමනම් මේ නිර්මාණය ගැන පුංචි විස්තරයක් අපි කියමු. කොහොමද පද නිර්මාණය කරේ, කවුද තනු නිර්මාණය කළේ? පද රචනය කළේ චන්දන කුරේ මහතා. තනු නිර්මාණය කළේ මගේ ගුරුපියාණන් විශාරද චන්දිම රත්නායක ගුරුපියාණන්. ගීතය අහන්න කලින් ගීතය ගැන පුංචි අදහසක් කියමුද අපි? ගීතයේ තේමාව නම් පුතෙක් අම්මාගෙන් මහණුවෙන් පිළිබඳ ගැන විමසන අවස්ථාවක්. බොහොම බැරෑරුම් අවස්ථාවක් මවකට. නම් අපි බලමු මේ ඉල්ලීම ඔබට කොයි විදිහට දැනෙවිද කියලා. මේ රුචිත් රමිෂ්ක. Thank you.
සිත බැඳුනා සිත නිවන පහන් නැත ඒ එළියේ කුර මාවත අතර නිමිදු තුමා සිත පහන් නැගුම් පුතා මට මතකයි දෙවෙනි වටේ තිතාම සාර්ථකව ගීතයක් ගායනා කළා. අපිට ඒ අතීතයත් එක්ක අද මෙතෙන්ට එනකොට තවත් අඩි කීපයක් වයි දෙයට ගිහිල්ලා කියලා හිතෙනවා පුතේ. අඩුපාඩු එහෙම හදාගෙන හොඳ භාව ප්‍රකාශනයක් තිබුණා ගීතය පුරාම. ගීතය ඉල්ලන භාවය තුළ ඔයා ඉඳමින් සාර්ථකව ගායනය ඉදිරිපත් කළා. ශ්‍රුති තාල් පවත්වා ගැනීම සහ ගීතයට උචිත ඉදිරිපත් කිරීම සාර්ථකයි. පුතේ ගීතයක තේරුම මොන ආකාරයේ වුවත් ඒ ගීතයට යම් ජවයක් හඬෙන් අපි එකතු කළ යුතුයි. මං හිතනවා ගීතයේ ආකාරයේ තේරුම අරගෙන පුතා ඒකට අවශ්‍ය කරන උචිත ජවය ඉදිරිපත් කළා ගීතය ගායනා කරා කියලා. ලොකු සරපරාසයක විදයන් ගීතයක් නොවුනත් ඊට අදාළ විදිහට කිසිම වෙනසක් නොවී හඬ ඔබේ විහිදුවා හැරිය ඔබ ගීතය පුරාවටම ශ්‍රුති ස්ථානයත් බොහොම හොඳින් ගායනා කළා. ගීතයේ හැටියට ඔබ ඉතාමත්ම හොඳ තත්ත්වයක ඉන්නවා. ඉතින් චිත්‍රපතේ සුබ ප්‍රාර්ථනා කරන අභ්‍යාසයත් එක්ක ඔය ඉන්න තලය තවත් ඉහළට නංවා ගන්න ඔයාට වාසනාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මලක්.